आयबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख सियत मध्यान प्रवृत्ति विकाश्याय में मम कविंदु विजयवर्धन प्रथम सिरास्ताल प्रियंत कुमार महतागे देहय निवसट घातनेट संबंध प्रधान सेककरुत अत्तडंगुवट गैस आश्रित गिनिगैनीम पुपुरायाम निरीक्षणय कल जनपति कमिटु वार्ताव माध्यट संयुतिय वेनसक दै तवमत अध्ययनय करनवा कमिटुव पवसाई समग्र जनबलवेग मंत्रीवरु नैतुव अद देवन दिनटत पार्लिमेंतुव रैस्वेई समग्र जनबलवेग मंत्रीवरु पार्लिमेंतुव इदिरिपिट निहट विरोधतावयक අපිට වයස ભેදයක් නැහැ අපිට අතපය උස්සන්න આવොත් ගුටි කාලා දුවන්නෙත් නැහැ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියයි ආණ්ඩුව යන්නේ කොයි පාරේද හිටපු අගමැති පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි එළඹෙන උත්සව සමයේදී වගකීමෙන් කටයුතු කරන්න විශේෂඥ වෛද්‍ය හේමන්ත ඉල්ලයි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාත් කොවිඩ් බිලිගනි බ්‍රසීලයේ මාස 2ක සහ මාස 4ක දරුවන් දෙදෙනෙකුට අත්වැරදීමකින් ෆයිසර් එන්නත ලබා දෙයි. ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත. ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු රාවල්පින්ඩිහිදී අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය සමත් වී තිබෙනවා. මෙම සැකකරු මගේ බස් රථයක ගමන් කරමින් සිටියේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ. මේ අතුරු ශ්‍රී ලංකාවට රැගෙන ආ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ඊයේ රාත්‍රියේ ගණේමුල්ල පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. අදත් විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වූවන් සහ ආගමික නායකයින් ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ නිවස වෙත පැමිණියා. पाकिस्तान सेवे कर्मी सिटेदी गहतनेट लको प्रियंत कुमार महतागे देहय ईए पस्वे दिवेंट रगने मेन अनतुरुव पश्चात मरण परीक्षण कटीतु संधा मेघम रोहल्ट रगने अनुलेबुआ इन अनतुरुव ईए रात्रियेदी ए महतागे देहय गणेमुल्ल प्रदेशे पिहिटी सिय निवसट रगने एनुलेबुआ मैत्र खादिनल मेलकम रंजित हिमिपानंद प्रियंत कुमार महतागे देहट अवसन गौरव दीम संधा गणे मूल्य पिहिटी ए महतागे निवसट पेमिनिया දේවල් ආගම පදනම් කරගෙන සිදු වෙනවා නම් මේක ඉතාම අවාසනාවන්තයි. මේ ආගම හරියට අදහනවා නම් තවත් මිනිස්සුන්ට විරුද්ධව අත උස්සන්න බැහැ අපිට. ඒව පිටිපස්සේ උඟක් දුරට අපි දකින්නේ දේශපාලනයේ ආගම අතකොළුවක් කරගන්නට දරන උත්සාහයක ප්‍රතිඵලයක් විදිහටයි. ආගමයි දේශපාලනයේ දෙකක් මේ දෙක වෙන් කරලා තියාගත්තොත් මම හිතන්නේ හැම රටකටම ගාක් හොඳයි. පාකිස්තාන් රජයෙන් බලාපොරොත්තු වෙනවා මේ ගැන හරියාකාර පරීක්ෂණයක් කරලා ඒක පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක හොයාගෙන සාධාරණ ඉෂ්ට කරයි කියලා. ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන අඛණ්ඩ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස පංජාබ් පොලිසිය විසින් ප්‍රියන්තගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. පංජාබ් පොලිසිය සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර තිබෙන්නේ ඉමිටියස් නොහොත් බිලි නැමැති සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. රාවල් පින්ඩි බලා දහවණ වෙමින් තිබූ බස් රථයක සිටියේදී ඉමිටියස් නැමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමට සැලසුම් කළ පුද්ගලයා ඇතුළුව මෙම සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරුවන් සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අත්අඩංගුවේ පසුවන සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 132ක්. පංජාබ් ප්‍රධාන අමාත්‍ය උස්මාන් බස්දාර් සහ පංජාබ් පොලිස් ප්‍රතිවරයා මෙම ඝාතන සිද්ධියේ විමර්ශන අධීක්ෂණය කරමින් සිටිනවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඇතුළු වගන්ති බොහොමයක් යටතේ මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 900 දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කිරීම සිදු කර ඇති බවයි පාකිස්තාන් ආරක්ෂක අංශ පවසන්නේ. මේ අතර අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ ඥාතීන් සඳහා රුපියල් මිලියන 2.5ක් එනම් රුපියල් ලක්ෂ 25ක මුදලක් ප්‍රදානය කිරීමට රජය තීරණය කර ඇති
බව සඳහන් කර තිබෙනවා වසර 11ක් මෙරට ආර්ථිකයට කරන ලද දායකත්වයේ සැලකිල්ලට ගනිමින් මෙම මුදල පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බවයි රජය පවසන්නේ මේ අතර පාකිස්තානයේ සියල්කෝට්හිදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතා සම්බන්ධයෙන් යුක්තිය හා සාධාරණේ ඉටු කරවා ගැනීම සම්බන්ධයෙන් මල්ලතු සහ අස්කිරි පාර්ශවයන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා මල්ලතු පාර්ශවයේ ලේකකාධිකාරී ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමින් වහන්සේ සහ අස්කිරි පාර්ශවයේ ලේකකාධිකාරී ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ විසින් මෙම නිවේදනය නිකුත් කර තිබුණා එහි දැක්වෙන්නේ එක්තරා අන්තවාදී කණ්ඩායමක් විසින් සිදු කළ මෙම ඝාතනය ශ්‍රී ලංකාව පමණක් නොව ලෝම කම්පා කරවන්නක් බවයි මෙම ඝාතනයට සම්බන්ධ සියලු අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවටත් දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය හා විශ්වාසය කිසි විටකත් පළිදු වීමට ඉඩ නොතබන බවටත් පාකිස්තාන් අග්‍රාමාත්‍යවරයා දැනටමත් දී ඇති පොරොන්දුව ගැන විශ්වාසය තබා මෙම සෝචනීය අවස්ථාවේදී අප රටේ ජනතාව බුද්ධිමත්ව හා ඉවසීමෙන් යුක්තව රටේ සාමය සාමදානය සහජීවනය හා ගෞරවය ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කළ යුතු බවයි මල්ලතු අස්කිරි පාර්ශවයන් පවසන්නේ विपक्ष नायक සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවට පැමිණියේ නැහැ. ඒ මනුෂ්‍ය නානායකකාර මන්ත්‍රීවරයාට සිදු කළේ යයි කියන තර්ජනයට කතානායකවරයා පියවර නොගැනීම මුල් කර ගනිමින් අදත් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණා. සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම අද දිනේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වුණේ නැහැ. ඔවුන් නිය දවසේ මෙන්ම අද දවසේත් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක මෙලෙස නිරත වුණා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ පූර්ණ ආරක්ෂාව සහ වගකීම බාරව සිටින්නේ කථානායකවරයා. කථානායකවරයා මේ ප්‍රචණ්ඩත්වයේ මේ භීෂණය ඉදිරියේ තීන්දුවක් ගන්නට බැරිව කොමිටිපත් කරමින් සිටිනවා. අද අවශ්‍යතාවය වෙලා තිබෙන්නේ කොමිටි දේශපාලනයේ ක්‍රියාත්මක කිරීම නොව මර දේශපාලනය, ම්ලේච්ඡ දේශපාලනය, පාතාල දේශපාලනය, සභා ගර්භය තුළ ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන රජයේ මැති ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට විරුද්ධව පියවර ගන්නට ඕන. කථානායකවරයාට පියවර ගන්නට කෂේරුකාවක් තියෙන්නට ඕන. එනිසා අපි බොහොම තදින්ම කියා සිටිනවා කථානායකවරයාට කරුණා කරලා අද දවසේවත් අවසාන තීන්දුවක් ගන්න. අපි පාර්ලිමේන්තුව ඇතුළට යන්නේ නැතුව ඉන්නේ මේ මැරයොන්ට බය නෙමෙයි. අපි මැරයොන්ට බය නැහැ. මැරයොන්ගේ ප්‍රහාරවලට මැරයෝ අතපය වනන්නවට අපි ඒවට බය නැහැ. බය ඒක අපේ දුර්වලකමක් හැටියට සලකන්න එපා. පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න මැර කණ්ඩායම් අපට වයස ભેදයක් නැහැ. තරුණද මහලුද කිසි ප්‍රශ්නයක් නැහැ. අපට අතපය වනන්නවොත් අපි කුටි කාලා දුවන්නේත් නැහැ. මම කියනවා 10 වෙනි දැන් පස්සේ යන්න ගමට. ගමට කියලා ජනතාව හම්බෙන්න, ගොවිවරුන්ට කියලා ගොවියා හම්බෙන්න, කුස්සියට කියලා ගෘහණියන්ගෙන් බඩු මිල ගෙන අහන්න. එසා අපිට ගහපු අයට කුස්සියේදී අපේ කාන්තාව ඉලපතෙන් ගහන දවස දැන් උදා වෙලා තියෙනවා. ගොවිවේදී උදැල්ලෙන් කැත්තෙන් ගහන දවස දැන් උදා වෙලා තියෙනවා. ගමට ගිහිල්ලා පෙන්වන්න ගුටි කෙලි පිටින් හම්බෙනවා. පාර්ලිමේන්තුවේ තියෙනෝනේ ඕන තරම් CCTV කැමරා ෆුටේජ්. ඒ CCTV කැමරා ෆුටේජ් එක දාන්න එලියට මේ රටේ ජනතාවට තීන්දුව කරන්න දෙන්න කවුද හරි කවුරුද වැරදි කවුරුද තර්ජනය කරේ කවුද තර්ජනය නොකර කියලා. ඒ කරුජය සූර්යමැතිතුමා කථානායක හැටියට ඉන්නකොට දින 55 දී පුටු පුටු වලින් ගැව්වා. පොත් වලින් ගැව්වා. මිරිස් කුඩු වලින් ගැව්වා. ඒ විදියට හිතනකොට ඒ විදියට හැසිරෙනකොට ඒගොල්ලෝ හිතනවා ඇති අපිත් ඒ විදිය කියලා. පසුගියදා පාර්ලිමේන්තුවේදී මනුෂ්‍ය නානායකකාර මන්ත්‍රීවරයාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් තර්ජනය කරමින් පහර දීමට උත්සාහ කළ බවටත් මේ හරහා තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවටත් පවසමින් විපක්ෂයේ නියෝජනය කරන සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කළා. මේ සම්බන්ධයෙන් සාධාරණ සහ පක්ෂපාතී පරීක්ෂණ පවත්වන ලෙසටද සමගි ජන බලවේගයේ ඉල්ලා සිටිනවා. විපක්ෂයේ සමගි ජන බලවේගය අදත් පාර්ලිමේන්තුව ආවේ නැහැ. සමගි ජන බලවේගය නැතිව පාර්ලිමේන්තුව පවත්වන දෙවන දිනය අදයි. හෙටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නම් අද පාර්ලිමේන්තුවට ආවා. ඔහු අද ආණ්ඩුව යන්නේ කොයි පාරෙද කියලා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. තූත්තු කුඩියෙන් හරි ලංකාවට සල්ලි ගේන්න සූදානම් වන ඇමති ඉන්දිකා අනුරුද්ධ මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වුවා. දැන් ගිය සතියේනේ ඉස්සෙල්ලා සතිය අපිට පොරොන්දු වුණා එදා තිබුණ ලංකාවේ තිබුණ විදේශ විනිමය සංචිතය බාර දෙන්න කියලා කරුණු. අද වෙනකම් බාර දීලා නැහැ. ඇයි මේ සභාවට දෙන්නේ නැත්තේ? මේ සම්බන්ධයෙන් ප්‍රශ්නකුත් වමු වෙලා තියෙනවා. අපි සවිස්තර පිළිතුර මේ වෙනකොට සූදානම් කරනවා. අයවැය විවාදයේ අවසානයේදී ගරු මුදල් ඇමතුමා විසින් සමස්ත ආර්ථිකය පිළිබඳව පැහැදිලි විග්‍රහයකුත් ඒ අවශ්‍ය සංශෝධනත් ලබා දීම සිදු කරනවා. අපි සභාව විල්ලුවාම එදා දෙන්නේ එකඟ වුණා. ඇයි ඒක දුන්නේ නැත්තේ? IMF එකට දෙන්න පුළුවන්. ඉන්දියානු ආණ්ඩුවට කියන්නේ
ගන්න පුළුවන් ඇත්ත වශයෙන්ම මේක වරප්‍රසාද කඩකිරීමක් මේ ප්‍රථම වතාවට මම දැකලා තියෙන මුදල් ඇමතිවරයෙක් නැති විවාදයක් මුදල් ඇමතිතුමා විටින් විට පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා ඊයේ තිතිය පාර්ලිමේන්තුවේ පෙරීගෙන යන කටයුත්ත එවලෙම මුදල් ඇමතිතුමා කාමරේ දකින්නවා now what you are requesting is that this information be available prior to the finance ministry votes okay we'll convey to the minister ඇමතුව මට කියන්නේ ඉන්දියාවට ගියේ කියලා මුදල් ඇමතිතුමා හිටපු අගමැතිතුමා කතා කරන්නේ ඇයි ඉන්දියාවට ගියේ කියලා අපි දැක්ක අඩුම ගානේ ඔබතුමාලගේ ආණ්ඩුව තිබ්බ කාලේ ඔබතුමාලට පුළුවන් වුණේ හම්බන්තොට වරාය අවුරුදු 99කට බදු දීලා ඒකෙන් ගත්ත ඩොලර් මිලියන 1600ක මුදල ඍජු විදේශ ආයෝජනයක් හැටියට පෙන්වන්න කරු කතානායකතුමනි මුදල් ඇමතිතුමා සභාගර්භයටත් එනවා වැඩේ දෙන්නේ කරු රන්ලි ප්‍රමිසිංහ ඇමතිතුමනි ඔබතුමා නිතරම නෑ අයවැය හොඳ නම් අධිපතිතුමාගේ රෝඩ් මැප් එක තියෙනවා නම් ඒ රෝඩ් මැප් එකේ කිව්වේ නෑ ඉන්දියාවට යන්න කියලා. ඊයේත් කියනවා ගිහින් දන්න ගහලා සල්ලි ඉල්ලන්නේ නෑ කියලා කාගේවත්. එන්න ඉන්දියාවට ගිහින් මොකද්ද කරේ? බුද්ධගයාව වඳින්න ගියාද? ආණ්ඩුවට වඳින්න ගියාද? ඒකයි අපි අහන්නේ. අපි කිසිම රටකට අපේ දේපලක් විකුණන්න ගිහිල්ලා දන ගහලත් නෑ. දැන් අපි දැක්කනේ යහපාලන ආණ්ඩුව තියෙන කාලේ ලෝකේ තියෙන හැම රටකටම ගිහිල්ලා දන ගහලා කිව්වේ මේ රටේ තියෙන ජාතික සම්පත් එකින් එක මිලදී ගන්න ක්‍රමවේද තමයි හැදුවේ Tamanට අවශ්‍ය ඒ කොමිස් මුදල් ටික එක්ක. අනික මං හිතනවා ඔබතුමා මේ විරුද්ධ පක්ෂයේ කාර්යභාරය තනියෙන් අද කරන්නේ අනික් පැත්ත කණ්ඩායමටත් ආරාධනා කරා නම් හොඳයි බොරුවට මේ එළිය කතා කර කර ඉන්නේ නැතුව විකල්ප පාර්ලිමේන්තු තියන්නේ නැතුව මෙතෙන්ට ඇවිල්ලා ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරා නම් හොඳයි මම සතුටු වෙනවා හැබැයි හිටපු අගමැතිතුමා විදිහට මේ වැනි ප්‍රශ්නයක් අද මේ එතුමා ඉදිරිපත් කිරීම මොකද මේ ඉතර කාලයකට විපක්ෂ නායකවරයාට ওই වගේ වැදගත් ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන් කමක් මේ පාර්ලිමේන්තුවේ තිබුණේ නැහැ අපිට අද මේ ඉන්දියාවට විතරක් නෙමෙයි හිටපු අගමැතිතුමා තූත්තු කුඩියට හරි යන්න සිද්ධ වෙලා තියෙනවා මොකද 7.5ට තිබිච්ච ආර්ථික වර්ධන වේග ඔබතුමා තියලා යද්දි 2.5ටත් අඩුයි රෝඩ් මැප් එකේ යනවා නම් යන්නේ නිවාඩ් කබ්‍රාල්ගේ මාර්ගේ රාජපක්ෂේ මාර්ගේ නෙමෙයි මම විපක්ෂේ නෙමෙයි මම පාර්ලිමේන්තු පක්ෂ නායකයේ කමිටියෙත් නැහැ මං ආවේ මේ ප්‍රශ්නේ ගැන අහලා යන්න ඒත් මම කතානායකතුමාට කියනවා ඉල්ලීමක් කරනවා මන්ත්‍රීවරයෙක් හැටියට චෝදනාවක් කරා Tamanට හානියක් වුණා කියලා ඉතින් මම හිතන්නේ පත් කරන කමිටිය නන් ටික දුවිලා ඊට පස්සේ පක්ෂ නායකයින් මෙහාට කැඳවලා සාකච්ඡාවක් කරන්න අඩු ගානේ අන්තිම දවසේ රැස්වීමේදී ඔක්කොම ඉන්න ඕනේ ඉදිරියට දෙන්න ඕනේ ඉතින් කාගේ පාරේද යන්නේ කියලා මට කියන්න එච්චරයි නිවාඩ් කබ්‍රාල්ගේ පාරේද ගුරු පාරේද මඩ පාරේද කොහෙද යන්නේ කියලා කියන්න එච්චරයි මට දැනගන්න ඕනේ අපි යන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ පාර තුල මිසක් අපි වෙන කාගේවත් පාරවල් වල යන්නේ නැහැ අපි හිටපු අගමැතිතුමා නැගිටලා උදේපාන්දර හදිස්සියෙම ඉරෑ හීනයක් දැකලාද කොහෙද ඇවිල්ලා මෙතන ප්‍රශ්න වගේක් මතු කළා ඉතින් එහෙම ප්‍රශ්න මතු කරන්න පුළුවන්ද අනිත් පැත්තට කල් නොති මෙතෙන්ට ආවේ අපිට පොඳුන සංඛ්‍යාලේක නොදුන නිසා ජනතාවට මේ පැත්තත් එපා වෙලා ඒ පැත්තත් එපා වෙලා අපි ඔක්කොමටම බයින එක මතක තියාගන්න ඔබතුමාට නොඑන්න පුළුවන් අපි මේ මුළු පාර්ලිමේන්තුව වාසුදේව හැර අනික මැතිතුමා හැර අපි ඔක්කොම බයින කමන්නේ පාර්ලිමේන්තුවේ තියෙන විශ්වාසය නැති වුණොත් රටේ තියෙන ක්‍රමයේ කැඩෙනවා ඉතින් මෙතුමා කියනවා මට යන්න කියලා මම යන්නම් එතකොට පාර්ලිමේන්තුව වැඩ කටයුතු එතනින් අවසන් කර අපි කවුරුද එතුමාට ඒ වත්තල යන්න කියන්නේ ඔබතුමාට පේනවනේ මේ දැන් එළියට ගියපොය කවුරුත් නැති නිසා දැන් ඔබතුමා තමයි විපක්ෂ නායකයෙක් ඉන්නේ 2015 ඉඳලා 2019 දක්වා හැම අවුරුද්දෙම මේ රටේ ආර්ථික වර්ධන වේගය එන්නේ එන්නම අඩු කරේ කොහොමද ඒක පුද්ගල ආදායම අවුරුදු 5ක් ඇතුලේ 3 වතාවක් ආපස්සට ගෙන ගියේ කොහොමද කියන නිලසංචිත ඩොලර් බිලියන 8 ඉඳලා අඩු කරේ කොහොමද කියන එකට ඔබතුමා කලමනාකරණය කොහොමද කරේ කියන එකත් උත්තරයක් දුන්නොත් හොඳයි කියන නිලසංචිතය අඩු වුණේ නැහැ වැඩි වුණා මිනිස්සුට 3 වේලක් කන්න පුළුවන් විදියට අපි හැදුවේ පඩි වැඩි කරා ගෙදර ආර්ථිකය අපි ගෙදර ආර්ථිකය ආරක්ෂා කරා හුස්සි ආරක්ෂාවතයි බලාගත්තා ඔය කොච්චර කිව්වත් මිනිස්සු එදා හිටියේ අද කියන්නේ ඒ කාලේ වගේ අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ඇති කියලා මට දැන් දුරකථන ඇමතුමක් ආවා සජබේ mantri කෙනෙක් ගෙන් රේමදාස මහත්මයා හොඳටම බය වෙලා සමහර විට අදම කතානායකතුමා හම්බෙලා අදම එන තත්ත්වයක් තියෙනවා ඔබතුමාගේ පැමිණීම නිසා ඊටත් වැඩිය බයලා තියෙන්නේ මේ ඔබතුමා පිටරට ඉඳලා ඉක්මනින් පැමිණීම එතුමාගේ විපක්ෂ නායකකම නැති වෙයි කියලා එතුමා බය වෙලා තියෙනවා ඔය ණය ගැනීම අතනින් අරන් මෙතෙන් දෙනවා අපි ඉන්දියාවට ගියා මාර ගමනක් මුදල් ඇමතිතුමා ඉන්දියා මාර විදිහට පිළිගත්තා ඉන්දියා මාර විදිහට සල්ලි දේවි හරිෂෝක් ඔය වගේ නිකන් ජෝක් කතා තමයි අද කරන්නේ ඇත්ත ප්‍රශ්නය අද කවුරුවත් සාකච්ඡා කරන්නේ නැහැ මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි අපි යෝජිත කමිටුවට යෝජනා කරලා තියෙන ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් කීප පොලක් කැමැත්ත පළ කරලා තියෙනවා ඉතිරි කණ්ඩායම තාම අපිට සම්බන්ධ කරගන්න බැරි වුණා අද ඒ උදවගේ කැමැත්ත අරගෙන හෙට උදේට මන්ත්‍රීවරු කණ්ඩායම නම් කරන්න බලාපොරොත්තු වෙනවා එතෙක් මම සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනවා පැමිණ මේ කටයුතු වලට සහභාගී වෙන්න කියලා මාස එකහමාරක පමණ කාලයක සිට අපේ රටේ විවිධ ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිත පුපුරායම් වාර්තා වුණා මේ පුපුරායම් වලට පෙර මාස දෙකකට වැඩි කාලයක්
ලාව් සහ ලිට්‍රෝ හිඟයක් රට පුරා පැවතුණා. මෙම පිපිරීම් වලට හේතු ලෙස සමාගම් දෙකම සෑම විටම පැවසුවේ පාරිභෝගික දුර්වලතා සහ රෙගියුලේටර් බට සහ ලිප් වල අඩුවාඩු බවයි. නමුත් සමහර විශේෂඥයින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වලට හේතුව සංයුතියේ වෙනසක් බව පෙන්වා දුන්නා. දිගින් දිගටම සිදු වූ ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පිපිරීම් නිරීක්ෂණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවසානයේදී කමිටුවක් පත් කරන්න පවා සිද්ධ වුණා. ඒ කමිටුව මාධ්‍යට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ ගෑස් සංයුතියෙහි වෙනසක් සිදු කර ඇද්ද නැද්ද යන්න තවමත් අධ්‍යයනය කරමින් පවතින බවයි. පසුගිය මාසයේ කහමාරක කාලයක සිට ගෑස් ආශ්‍රිත පිපිරීම් මෙරටින් වාර්තා වුණා. දිගින් දිගටම සිදු වූ පිපිරීම් හේතුවෙන් ඒගෙන සෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කමිටුවක්ද පත් කළා. එම කමිටුවේ නිරීක්ෂණයන් ඇතුළත් නිවේදනයක් මාධ්‍යට මේවන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව කමිටු නිවේදනයේ සඳහන් වන පරිදි ගෑස් සිලින්ඩරයට හානි සිදුවීම් 1ක්ද, ගෑස් බටයට හානි සිදුවීම් 23ක්ද, රෙගියුලේටරයට හානි සිදුවීම් 9ක්ද, ගෑස් ලිපෙහි මුහුණත වීදුරු කොටස බිඳියාම සහ ගෑස් ලිප් පුපුරා යාමේ සිද්ධි 178ක්ද, අධික තාපයේ හේතුවෙන් වෙනත් ද්‍රව්‍යයන්ට සිදු වූ හානි 3ක්ද, යනුව සමස්ත සිදුවීම් 458න් 244ක්ම ගෑස් කාන්දුවීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි බව කමිටුව හඳුනාගත් බව පවසනවා. අනෙක් සිදුවීම් සියල්ල ජනතාව විවිධ ක්‍රමවේදයන් ඔස්සේ තම ගෑස් සිලින්ඩරවල තත්ත්වය පරීක්ෂා කිරීමට යාමේදී ගෑස් කාන්දුවීම් හඳුනා ගැනීම බවයි කමිටුවට නිරීක්ෂණය වී ඇත්තේ. ගෑස් කාන්දුවීම් හඳුනා ගැනීම සඳහා අනන්‍ය වූ ගන්ධය නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් බව කමිටුව හඳුනාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එම ආයතන සහ සමාගම් සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මින් ඉදිරියට නිකුත් කරනු ලබන ගෑස්වල ප්‍රමාණවත් ඊතයිල් මර්කැප්ටින් රසායනික ද්‍රව්‍ය නියමිත සාන්ද්‍රණයෙන් යුතුව ඇතුළත් කිරීමට එම සමාගම් පියවර ගන්නා බව කමිටු නිරීක්ෂණයේ සඳහන්. තවද වාර්තා වූ සිදුවීම් වලට හේතු වී ඇති දෙවන කාරණය ලෙස කමිටුව හඳුනාගත් තත්වෙන් බාල නියමිත කාලයකුත් වූ රෙගියුලේටර්, ගෑස් සැපයුම් නල, හෝස් ක්ලිප් සහ දිරාපත් වූ උඳුන් භාවිතය පිළිබඳවද මහජනතාවගේ දැඩි අවධානයයි නැවත යොමු කළ යුතු බවත් කමිටු නිවේදනයේ සඳහන්. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විසින් නිකුත් කර ඇති නියමිත ප්‍රමිතීන්ට අනුකූල උපාංග මිලදී ගැනීමට යොමු වන ලෙසත් කමිටුව නිර්දේශ කර තිබෙනවා. කෙසේ වෙතත් පාරිභෝගිකයා වෙත නිකුත් කර ඇති ගෑස්වල සංයුතියේ වෙනස්වීමක් මෙම ගෑස් ආශ්‍රිත පිපිරීම් වලට බලපෑවේද යන්න පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරමින් පවතින බව කමිටුව ප්‍රකාශ කර තිබෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර ප්‍රමිතියෙන් යුතුව නව ගෑස් සිලින්ඩර වෙළඳ පොළට නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ දින කටයුතු කළා. ඊට නව ක්‍රමවේදයක්ද භාවිත කිරීමටයි සමාගම් කටයුතු කර ඇත්තේ. ඒ අනුව ලිට්‍රෝ සමාගම ප්‍රමිතියෙන් යුතුව නිකුත් කරන නව සිලින්ඩරවල සුදුපාට පසුබිමේ රතුපාට අකුරින් ලියූ පොලිතින් කවරයක සිලින්ඩරේ කර මුද්‍රා කර තිබෙනවා. එමෙන්ම ලාව් සමාගම කහපාට පොලිතින් කවරයක සිලින්ඩරේ කර මුද්‍රා කර තිබෙනවා. මේ අනුව නැව ගෑස් සිලින්ඩර භාවිත කරන පාරිභෝගිකයින්ට සිලින්ඩරේ රෙගියුලේටරයට සම්බන්ධ කිරීමේදී ඉවත් කරන නව ප්ලාස්ටික් වර්ණ පොලිතින් කවරය ආරක්ෂිතව තබා ගත යුතු බවයි අපට කිව හැක්කේ. මේ අතර කුඩාවැල්ල දිවර වරායේ බෞද්ධ දිවර යාත්‍රාවකද ගෑස් ආශ්‍රිත පිපිරීමක් සිදුව තිබෙනවා. අද දවසකට 10ක් 15ක් ගිනි ගැනීම සිදු වෙන තත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ මේක පෙන්වන්න හැදුවා ලිප් වල වරදක්, නැත්නම් ගෑස් ටැංකිය වල වරදක්, එහෙම නැත්නම් පාරිභෝගිකයන්ගේ වරදක්, එමන් නැත්නම් gedara තියෙන විදුලි පරිපත වල වරදක් හැටියට පෙන්වන්න උත්සාහ කළා. නමුත් මේ රටේ ඒ ශාස්ත්‍රීය පිළිබඳ විශේෂඥයෝ බොහොම නිවැරදිව පෙන්වලා දුන්නා. මේ කිසිම හේතුවක් නිසා නෙවෙයි මේක වෙන්නේ. වෙන්නේ ඊටාම බරපතල වංචනික ක්‍රියාවලියක්. මේ ගෑස් ආයතන විශේෂයෙන්ම රජයට අයත් මුදල් අමාත්‍යාංශයට අයත් රක්ෂණ සංස්ථාවට අයත් ලිට්‍රෝ ගෑස් සමාගම හරහා සිදු කරගෙන යන වංචනික ක්‍රියාවලියක් නිසා බව පෙන්ලා දීලා තියෙනවා. ගෑස් ටැංකි 250,000ක් නිකුත් කරනවා කියන උපකල්පනය අපි කළොත් මිලියන 300ක පමණ අයථාලාභයක් ලබාගෙන තියෙනවා. ගෑස් වලින් ඇතිවෙච්ච විනාශයට අමතරව මේ ලිට්‍රෝ සමාගම කාන්දුවීම් තියනවද නැද්ද කියලා හොයා බලන පරීක්ෂාවක් තියෙනවා. ඇත්තටම මේ පරීක්ෂාවෙන් තොරව මේක සිදු කළාද කියන ප්‍රශ්නය ඇවිල්ලා තිනවා. මේකට නිකන් වාද විවාද කළා වැඩක් නැහැ. දැන් මේකට ඇමතිවරු පිළිතුරු දීලා වැඩක් නැහැ. ඇමතිවරු සම්පූර්ණයෙන් වක් කියන්න ඕනේ මේකට. එළමෙන උත්සව සමයේදී සියලු දෙනාම වගකීමෙන් කටයුතු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. එසේ වුණේ නැත්නම් තවත් කොවිඩ් රැල්ලකට මුහුණ දීමට සිදුවන බවට අද ඔහු අනතුරු ඇඟවුවා.
මේ දෙසැම්බර් මාසය ඒ කියන්නේ උත්සව සමයක ආරම්භය ජනතාව වෙනතට වඩා නගර වෙතට ඇදී එන කලය බස් රථවලට දුම්රිය වලට සම්පු සංකීර්ණ වලට වෙනතට වඩා ජනතාව එක්රොක් වෙන ගැවසෙන කලය නමුත් වෙනත් වසරවල වගේ ඒ විදිහට උත්සව වලට අපිට සූදානම් වෙන්න බෑ ඒ ලෝකයේ වෙලාගත් කොවිඩ් වසංගත අවදානම අපේ රටේ තියෙන නිසා කොවිඩ් වෛරසයේ තවත් ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේද අවදානමද දැන් අපේ රටේ තියෙනවා එළමෙන උත්සව සමය ඇතිවිය හැකි අවදානම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාද අද මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා උත්සව සමය ආරම්භය විවිධ උත්සව සංවිධානය කරලා තියෙනවා නත්තලට පෙර උත්සව අලුත් අවුරුද්දට පෙර උත්සව මේ සියල්ල සංවිධානය කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකිරීම හේතු කොටගෙන ගිය වසරේදී විශාල ප්‍රශ්නයක් මතු වුණා මේ අවුරුද්දෙත් ඒ තත්ත්වය ඇති වෙන එක වළක්වන්න තමයි අපි කල්ැතුවම කියන්නේ එවැනි උත්සව සංවිධානය කරන සියලු දෙනාම අනිවාර්යයෙන්ම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ සාකච්ඡා කරලා දැනුවත් කරලා ඔවුන්ගේ අධීක්ෂණයේ යටතේ එම උත්සව සංවිධානය කළ යුතුයි සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය නොකර එවැනි උත්සව සංවිධානය කිරීමෙන් වළකින්න කියලා සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම යම් ස්ථානයක සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය නොකරමින් මෙවැනි සිදුවීම් සිදු වෙනවා නම් උත්සව සිද්ධ වෙනවා නම් එවැනි ස්ථානවලට සහභාගි වීමෙන් වළකින්න කියලා අපේ රටේ පොදු ජනතාවගෙන් ඒ සහභාගි වෙන අයගෙන් අපි මේ මොහොතේ ඉල්ලා සිටිනවා ඒක හරහා අපිට ජනවාරි මාසයේදී මීටත් වඩා හොඳ තත්ත්වයකින් මේ රටේ රෝගී තත්ත්වයත් ඒ වගේම මරණ සංඛ්‍යාවත් පාලනය කරගෙන ඉදිරියට යන්න අපිට හැකියාව ලැබේවි අපිට ඒ සියලු දෙනාගේ සහය ලැබුණොත් නව වසරක් උදා වීමට ඇත්තේ තවත් කෙටි කාලයක් පමණයි. කොවිඩ් වසංගතයෙන් තොර රටක් නව වසරට පිළිගැනීමට නම් අපි සියලු දෙනා නිසි සෞඛ්‍ය පිළිවෙත් වඩාත් වගකීමෙන් යුතුව ඉටු කළ යුතුයි. ඊයේත් දිවයිනේ දිස්ත්‍රික් 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 741 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 568423ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් කලින් 542688 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් පුත් කලින් 11251 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14484ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ බූස්ටර් එන්නත ලබා දීමේ වැඩසටහන අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වෙනවා. වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොවිඩ් රෝගය වැළඳීමෙනුයි. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපති වයඹ පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ඊයේ රාත්‍රියේ ඒ මහතා අභාවප්‍රාප්ත වූයේ ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි රාජා කොල්ලුරේ මහතා 2000 වසරේ සිට 2004 වසර දක්වා පාර්ලිමේන්තුවේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළා 2019 වර්ෂයේ සිට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ඒ මහතා මිය යන විට 83 වන වියේ පසු වුණා පුවත්නි මයි සුබ දවසක්